දැන් ප්‍රජාතන්ත්‍රවාදී මේ කටයුත්ත කරන්නේ කොහොමද? ව්‍යවස්ථාවට අනුකූලව අග්‍රාමාත්‍යවරයා ගෙදර යවන්න පුළුවන් ඔවුන් අනාගතේ පත් කරන ඕනම කැබිනට් මණ්ඩලය ගෙදර යවන්න පුළුවන් විශ්වාස භංග යෝජනාවක් මගින්. ඒ වගේම ජනාධිපතිවරයා පාලනය කිරීම සඳහා ක්‍රම ගණනාවක් තිබෙනවා. පළවෙනි එක ඔහුගේ ඔහුට දීලා තියෙන අයවැයෙන් දීලා තියෙන ඔහුගේ ඒ මූල්‍ය පාලනය ඔහුට ලැබිලා තියෙන මූල්‍ය බලය ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරයට පුළුවන්. ඒ වගේම තවත් ලබා දීලා තියෙනවා දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ 3/2 බලය තියෙනවා නම් සිදු කරන්න. ඒ වගේම කතානායකවරයා එකඟ නම් ඒ දෝෂාභියෝගයේ බාර ගැනීම සරල බහුතරයටත් කරන්න පුළුවන්. ඒ වගේම රට ඉල්ලන අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට නොහැකි වුණත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වුණත් ඒ බව 2015 ඇතිවෙච්ච ව්‍යවස්ථා සංශෝධනයේදී බොහොම පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළා. පැහැදිලිවම මේ 20 වෙනි සංශෝධනයෙන් කැටි කරගත් බලය ජනාධිපතිවරයා අත්නෝමතික බලය ඉවත් කරලා රාජ්‍ය සේවයේ පොලිසිය විශේෂම අධිකරණය ස්වාධීන කිරීම සඳහා වෙන නව 21 වෙනි සංශෝධනයක් සම්මත කරන්නත් මේ පාර්ලිමේන්තුවට පුළුවන්. එමනම් ව්‍යවස්ථාවෙන් ඕනෑවටත් වඩා ඊටකට ලබා දීලා තියෙනවා මේ පාලනය ගෙනියන්න. එහෙනම් මේ විශ්වාසභංගයේ ජය ගැනීම අනිවාර්යයෙන්ම මේ විපක්ෂයේ සහ ආණ්ඩුවේ ඉන්න ප්‍රගතිශීලී බලවේගවල එකම අපේක්ෂාව විය යුතුයි මේ මොහොතේ. ඒ සඳහා අන්තර්කාලීන බහරකාර ආණ්ඩුවක් පත් කරගත යුතුයි.